මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා ග්‍රහමාරු ගේනවා ඉතින් සතියේ පලාපල එකක් ගේනවා මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා එමතුම SMS එක එනවා ඔබ මාව subscribe කරොත් ඒක නිසා subscribe කරන්න මෙතෙක් කල් subscribe කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි පෑලවිය තිතිලා ඉරුදුන ඉරුදා පෙරවරු 559ට සිද්ධ වෙන අතර ඉරබැසීම 5:04ට සිද්ධ වෙන රාහු කාලය සවස 4:33 සිට සවස 6:03 දක්වා පවතිනවා දවසේ දිව්‍යම සුභ මූර්තිය පෙරවරු 6:59ට උදා වෙනවා සුභ දිසාවේ දකුණ වන අතර වර්ෂිත දිසාව උතුර මෙෂ ලග්නේ ලග්නාධිපති කුජ හයවැන්නේ රවිචන්ද්‍ර බුදු සිකුරු සමග සංයෝග වෙනවා ගුරු අටවැන්නේ සනි කේතු නවවැන්නේ ලග්න වියෝගයේ උදාවන විශේෂයෙන් අද දවසේ නමුත් මෙෂ ලග්න හිමියන්ට අද දවසේ සුබදායී දවසක් හැටියට පෙන්වා දෙන්න බෑ අධික වියදම් ඇති වෙන දවසක් කුසුම ලග්නේ ලග්නාධිපති සිකුරු පස්වැන්නේ රවි කුජ චන්ද්‍ර බුදු සමග කෝචර ගමනේ දෙනවා ගුරු හත්වැන්නේ සනි කේතු අටවැන්නේ රාහු දෙවැන්නේ ඔබගේ පියාට අද අපලදායි දවසක් ඔබගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරලා පියාගේ රෝග තත්ත්වයන් ගැන නිරීක්ෂණයක් කරගන්න ගොඩක් අය දන්නේ නැහැ තමන්ට කොලෙස්ටරෝල් වැඩි වුණාම ලේ ගමනට බාධා ඇති වෙලා ලේ කැටියක් ඇති වෙලා මොළයට ගිය ගමන් තමයි පැරලයිස් වෙන යන ස්වභාවය හැදෙන්නේ වෛද්‍යවරු කියලා දෙන්නේ නැහනේ ඇස්පින් එකක් ගන්න කියලා. මිනිස්සාට යහපත් වෙන අවුරුදු 50ට වැඩි අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඇස්පින් තෙත්තක් ගන්න ඕනේ. ඒකෙන් වෙන්නේ ලේ තුනී වෙන එක, ලේ වල ඝනත්වය අඩු කරන එක. එතකොට ලේ කැටි ගෙහෙන්න ඉඩ ප්‍රස්තාව අඩුයි. උසමලක් මෙයාට ඒක නිසාද පියාට අපල නිසා ඔන්න මම ඒ ගැන කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරා මිතුන ලග්නේ. ලග්නාධිපති බුධ ග්‍රහය හතරවැන්නේ රවිචන්ද්‍ර කුජ සිකුරු සමග සංයෝග වෙනවා රාහු ලග්නේ ශනි හත්වැන්නේ ගුරු හයවැන්නේ ඔබගේ විවාහය ප්‍රමාද වුණත් අද දවසේ ඔබට හදිසි ධන ලාභ ඇති කරනවා කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා තව දුරටත් පස්වැන්නේ රවි කුජ බුධ සිකුරු සමග සංයෝග වෙනවා රාහු දොළොස්වැන්නේ ගුරු පස්වැන්නේ ශනි කේතු හයවැන්නේ අනිවාර්යයෙන්ම අද දවස තුල විශේෂයෙන් ඔබට සතුරම් පරාජය කරන්න හැකියාව ලැබෙනවා ඔබගේ විරුද්ධවාදීකම් කරන අයට ඉබේම ක්ෂණිකව දඬුවම් ලැබෙනවා සෝභා ධර්මය විසින් අද දවස ඔබට ජීවුණුවට මඟ පෑදෙන දවසක් කියලා පෙන්වා දෙනවා උසස් වීමක් හිම ලැබෙන්න පුළුවන් ඔබට වැඩ කරන ආයතනයෙන් අද දවසේ ඒක සුභාරංචිය කටක ලක්ෂණ හිමියන්ට සිංහ ලක්ෂණය ලග්නාධිපතිය ධනස්ථානයේ චන්ද්‍ර කුජ බුධ සිකුරු සමග සංයෝග වෙනව රාහු 11 වෙන්නේ කේතු සනි 5 වෙන්නේ ගුරු 4 වෙන්නේ සිංහ ලග්න හිමියන්ට අද දවස තරමක් දුරට අසහනකාරී දවසක් හැටියට පෙන්වා දෙනවා අසනීප තත්ත්වයන් තියෙනවා උදරාබාධ ඇති වෙනවා වාත පිත් රෝග වගේ දේවල් ඇති කරන දවසක් හැටියට පෙන්වා දෙනවා අන්‍ය ලග්නේ බුද්ධ ලග්නාධිපති චන්ද්‍ර රවි කුජ සිකුරු සමග ලග්නේ ගෝචර ගමන යෙදෙන අතර ගුරු වික්‍රමස්ථානයේ ශනි කේතු හතරවැන්නේ රාහු දසවැන්නේ ගෝචර ගමනේදීව නිසා අද කන්‍යා ලග්න හිමියන්ට හදිසි ධන ලාභ ලොතරැයි වාසනාව ඇතිවන දවසක් ඇටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා තුලා ලග්නය ලග්නාධිපති සිකුරු රවිචන්ද්‍ර බුද කුජ සමග සංයෝග වන දොළොස්වැන්නේ ගුරු ධනස්ථානයේ ශනි කේතු වික්‍රමස්ථානයේ රාහු නවවැන්නේ වන්දනා ගමන් ඇති කරන දවසක් ඔබට අද ආගමික සිද්ධාස්ථාන බැඳ පුදා ගන්න සිත් පහන් වෙන දවසක් හැටියට පෙන්වා දෙනවා ඒක නිසා අද ඔබට මේ කටයුතු කරන අයටත් හොඳයි සතුරන් පරාජය වෙන දවසක් ඒ වගේම හදිසි ධන ලාභ පෙන්නුම් කරන උචික ලග්නය ලග්නාධිපති කුජ අයස්ථානයේ බුද්ධ සිකුරු චන්ද්‍ර රවි සමග සංයෝග වන අතර ගුරු ලක්ෂ්මී ශනි කේතු ධනස්ථානයේ රාහු වටවැන්නේ ගමන් කිරීම නිසා අද දවස උතරයි වාසනා හදිසි ධන ලාභ හිමි කරගන්න පුළුවන් දවසක් උච්චික ලක්ෂ්මී හිමියන්ට ජයග්‍රහණ රස අත්පත් වෙනවා ධනු ලක්ෂ්මී ලග්නාධිපති
ගුරු දොළොස්වැන්නේ සනි ලක්මේ රවිචන්ද්‍ර කුජබුද සිකුරු දසවැන්නේ රාහු අත්වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස ධනු ලග්න හිමියන්ට වාසිදායක දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන්ම ආර්ථික තත්ත්වය වැඩි දියුණු වෙනවා. හදිසි ධනලාභ, හදිසි ලොතරැයි වාසනාව වගේ දේවල් ඔබට අද දවසේ ඇති කරන්න පුළුවන්කම තියෙනවා. මකර ලග්න ලග්නාධිපති ශනි කේතු දොළොස්වැන්නේ ගුරු අයස්ථානේ රවි පූජ චන්ද්‍ර බුධ සිකුරු පුණ්‍යස්ථානේ රාහු හයවැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස හදිසි ලොතරැයි වාසනා ඇති කරන දවස. මකර ලග්න හිමියන්ට කුම්භ ලග්නේ ලග්නාධිපති ශනි කේතු සමග අයස්ථානේ ගුරු දසවැන්නේ රවි බුධ චන්ද්‍ර කුජ සිකුරු අටවැන්නේ රාහු පස්වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස කුම්භ ලග්න හිමියන්ට සුබදායි දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. අද ඔබට අධික වියදම් ඇති කරන දවස මීන ලග්නේ. ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානේ රවිචන්ද්‍ර බුධ කුජ සිකුරු හත්වැන්නේ රාහු දසවැන්නේ ශනි කේතු හත්වැන්නේ මංගල යෝග ඇති කරන දවස මීන ලග්න හිමියන්ට අද දවස. ඒ වගේම ආර්ථික වාසි ඇති කරන දවසක් අප හිමි වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න. තෙරුවන් සරණයි.